Are you in trouble because you haven't studied or because you haven't finished studying? If you can make short notes while writing the answers to the questions. Here are the sets of question papers made to cover all the sections of the syllabus. If you want to download it as a PDF at a very reasonable price, visit the website www.mathscrew.lk. දවසක ඉඳිරිගෙන ගෙන විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගන්න එක ගොඩක් අය හිණයක් නේ. ඔයා උපාධි උත්සවයක ෆොටෝ එකක් හරි දැකලා තියෙනවා නම් කල්පනා කරලා තියෙනවද මේ වගේ දෙයක් අඳින්නේ කියලා. මේ ඉතිහාස කතාව 12 වෙනි සියවස දක්වා දිව යනවා. මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට යුරෝපීය විශ්වවිද්‍යාල මුලින්ම ආරම්භ කළේ තියෙන 12 වෙනි සියවසේදී පල්ලිය මුල් කරගෙන. ශිෂ්‍යයන් තමන්ගේ ආගමික තත්ත්වය වගේම බුද්ධිමත් බව පෙන්වන්නත් මේ විදිහට දිග ගවුන් සහ තොප්පි පැනගෙන සිටියා. ඒ වගේම සීතල ගොඩනැගිලි උණුසුම් බව පත්තා ගැනීමටත් මේකගේ හේතුවක්. මුලදී උන් නිකන් හිස්සසුම් පාවිච්චි කළත් පසුව මෝටර් බෝඩ් කියන මෙන්න මේ හිස්සසුම් පාවිච්චි කරන්න පටන් ගත්තා. සමහර ඉතිහාසඥයන් කියන්නේ මේක දැනුම සහ ඉගෙනීම නියෝජනය කරන පොතක හැඩයක සංකේතවත් කරනවා කියලා. තවත් සමහරු කියනවා මේක පළවෙනි ඇකඩමික් ඩ්‍රෙස් කෝඩ් එක නිර්මාණය කරපු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙන්න මේ කොටස නියෝජනය කරනවා කියලා. ඉතින් මේ කැප් එකත් පිටින් විතර අවස්ථා කීපයකදී වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම උපාධිධාරීන්ගේ උපාධිය, උපාධි මට්ටම, ශ්‍රේෂ්ඨ අනුව ඒ වගේම රට අනුවත් මේවායේ වර්ණ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කලාව සඳහා සුදු, නීති සඳහා දම්, වෛද්‍ය විද්‍යාව සඳහා කොළ විදිහට තමයි වෙන් කළ තියෙන්නේ. ඉතින් උපාධි උත්සවය නැදින මේ ඇඳුම තමන්ට වගේම තමන්ගේ ආයතනයත් කරන ගෞරවයක් විදිහට සැලකෙනවා. මේ උපාධි ඇඳුම අපි අඳින්න තවත් මොකක් කරන ඇඳුමක් උඩින්නේ. මේ යට රඳින ඇඳුම විදිහට සාමාන්‍යයෙන් පිරිවිනමෙක් සුදු කමිසයක් අඳුරු පැහැති කලිසමක් සහ ටයි පැටියක් භාවිත කරනවා. ගැහැණු ළමයට සුදුසු ඇඳුමකින් සැරසිලා ඉන්න පුළුවන්. හැබැයි මේ සඳහන් නොගැලපෙන ඇඳුම ඇඳගෙන ඉන්න නිසා උපාධි උත්සවයේ තහනම් කළ අවස්ථාවක් දැක ගන්න පුළුවන්.